අනු අනු ඔයා කෝටියකින්වත් හොයාගන්න බැරි කෙල්ලෙක් අනු. ඔව්. ඔයා කෝටියකින්වත් හොයාගන්න බැරි කෙල්ලෙක්. මම විශ්වාස කරන්න මා විශ්වාස කරන්න මං කියන ඇත්ත. ඒ මිස් මං කියන ඇත්ත. කොටින්වත් හොයාගන්න බෑ. නිශංක ඇයි මේ? අනෝ ඔයාගේ ජීවිතේ ඔයාගේ ජීවිතේ ලස්සනම දවසදී මේ සතුට බෙදාගන්න ඔයාමට තරාදනා කරා. මට තේරෙන්නේ යනෝ මට තේරෙන්නේ මංවාට කොහොමද සූති කරන්නේ කියන පරදේරෙන්නේ කිසිම වැදගම්ම කර නැති මංවගේ වාට මතක තිබ්බානු වාට මතක තිබ්බා. ඒ තරම් අමතක වෙන්න නම් අපි මැරිලා ඉපදින්න ඕනේ. හරි යන්න හරි හරි ඒ මමතක වෙන්න නම් මැරිලා උපදින්න ඕනේ. ඒක හරි යන්න. ඒ අමතක වෙන්න නම් මැරිලම තමයි ඉපදෙන්න ඕනේ. ඒ නිසා තමයි මැරිලා මට ආපහු උපදින්න ඕනේ. අනු මගේ අතීතය අමතක කරන්න මැරිලා ඉපදෙන්න ඕනේ. මගේ අතීතය අමතක කරන්න නැත්තම් පබ්බු කැවුතු ෆූල දාන්න ඕනේ. අනු මගේ අතීතය මතක් කර කර මම මගේ මුළු ජීවිතේම විඳවන්නේ. ආගේ හින්දයි මං මගේ අතීතය මතක් කර කර මම මගේ මුළු ජීවිතේම විඳවන්නේ. අනු මොහොතක් මොහොතක් පාස මගේ ජීවිතේ ලස්සනම දවසෙදි ඔය අපිත් එක්ක එකතු වෙනකොට අපිට ගොඩාක් සන්තෝසයි. ඒ වුණාට මට ආරංචි ඔයා ගොඩක් බොනවා කියලා. ජීවිතේ කියන්නේ ඉෂ්ට වෙන බලාපොරොත්තු වලට විතරක් නෙමෙයි නිශ්ශංක. ඉෂ්ට නොවන බලාපොරොත්තු මිනිසුන් අතර ඕන තරම් තියෙනවා. නිසංක නේද? එක බලාපොරොත්තුවක් කඩවුණු පළියට ඔයා ජීවිතේ විනාශ කරගන්න එක මේ 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 වාදීන් ඉඳගන්න මොකද අපි දැන් කරන්නේ? ඔයා තීරණය කරන්න. අනු ජීවිතය කියන්නේ ජීවිතය කියන්නේ වංගුවෙන් වංගුවට හැල්ල යන්න ඕනේ. එතකොට අඳුරකින් අඳුරකට මාරු වෙන මුලක් නැති අගක් නැති නිමක් නැති මහා දුර ගමනක්. අනු මහා දුර ගමනක්. මාවනම් අඳුරන්නේ නැති මේනකාගේ හස්බන්ඩ්.
හරිතම හරි මැද මට පිළිමයක් වගේ හිතගෙනන්න පුළුවන් එහෙම මිනිහෙක් මේ නිස්සංක අමරසිංහ කියත් නිස්සංක හොඳටම බීලා ඔව් ඔව් මම බීලා ළමයින්නේ පව බීලා තමයි මගොදරම් බීලයිද්දේ වගේ වගේ ජීවිතේ ප්‍රශ්නම දෙක කරන්න ඕනකට සම්බොරවා ප්‍රශ්න කියන්නේ අරක් කුලින්දිය කරලා දාන්න පුළුවන් ජාතිකට නෙමෙයි නිසංක ඒකෙන් වෙන්නේ ප්‍රශ්නේ අවුල් වෙන එක නැති ප්‍රශ්න ඇති වෙන එක ප්‍රශ්න වෙනුවට පුද්ගලයව දිය කරලා දාන එක ඒක නම් හරියටම හරි මට පේන විදිහට නිස්සංකට මේ ප්‍රශ්න මතක් වෙන්නේ බොණ්ඩ හිතෙන්නේ ඔෆිස් එකේ වැඩ ඇල්ල අර පාළු කාමර රිංගුවට පස්සේනේ එහෙම නෙමෙයි මං කියන්නේ විවාඩ පාඩු වෙලාවක අපි ගෙවල් පැත්තේ ඉන්නකො අපි පොඩ්ඩක් කතා බහ කරමු අපි දැන් කතා කරලා යනකොට ඔයාගේ ඔළුවේ තියෙන ප්‍රශ්න සේරම ඉවරලා මේ දෙනට කොච්චර දේවල් තියෙනවද කතා කරන්න වෙනමයි නේද කන්ට ඇයෝ නිශංකට මෙහෙන්න කිව්වේ? ඇයෝ එහෙම දෙයක් කිව්වේ? එතන ඔයා නම් මනම් කතා කරන්න බෑනේ. අනිත් එක මං කැමති නිශංකත් එක්ක පොඩ්ඩක් ඔය ගැන කතා කරන්න. මට ඒත් එක්ක කතා කරන්න දෙන්නේ. ඒ වුණාට මං කැමති නිසංක පොඩ්ඩ ආශ්‍රය කරලා බලන්න. ඒකයි මම මිනිහට එන්න කියලා කිව්වේ. අනිත් එක මිනිහගේ ওই හිතේ තියෙන තරහ මරහ ඔකත් අඩු වෙලා පොඩ්ඩක් කතා කරපුවාම. නිකන් කොහෙවත් තියෙන ලෙඩ ඇඟේ දාගන්න ඕනේ නැහැ. තේරුණාද?
මහෝගෙන් තව දෙයක් අහන්න හිටියේ. කවුද වසන්ත කියන්නේ? වසන්ති? මේ මංගා වුණ ඔව් වැඩ කරපු ඇසිස්ටන්ට්. ඒක දොරට රට යගේ තන්වකින් නැන්නේ. මම මෙච්චර මේ ගයක් ඇතුලේ බය ගහි ගහ ඉන්නවා. වයනෝ පිට ගෑණියගේ තන්වකින්නේ. හයි පියල් කොහෙවත් තියෙන ප්‍රශ්න අපි අපේ ජීවිතවලට ඇතුල් කරගන්නේ. ඔයා ගැන රටේ ලෝකෙ මිනිස්සු එක එක දේවල් කියද්දි මං ගණන් ගන්නේ නැත්තම්. ඇයි වඩ මා විශ්වාස කරන්න බැරි? විශ්වාස කරන්න පුළුවන් විදිහට ඔයා හැසිරලා නැති නිසා. ඔයා ඒ විදිහට වැඩ කරපු හින්දා දර අර්මිනියා බේබද්දක් කළා ඉන්නේ. මං කවද බේබද්දක් කරෙත් නැහැ. ඒ මිනිහා බේබද්දක් කරාට මම පළිත් නැහැ. එක දවසක් වෙරි මරගාති නිදිනේ. ඇයි අයි ඔයාගේ ජීවිතය ඔය විදිහට නාස්ති කරන්නේ? මට ඊයේ වෙඩින් එක්කදී මේනක අයියාගේ හස්බන්ඩ් පියල්ලෝ හම්බුණා. ඉතින් එයාව හම්බුණා කියලා වැඩක් නෑනේ. ගිය දේවල් ගියාවේ. එහෙනම් මං හැම දෙයක්ම අමතක කරලා තියෙන්නේ ගංගා. ඒත් මං එයාට හොඳ වෙන දෙයක් කිව්වයි. මට කරපු දේ එයාගේ මනුස්සයර කරන්න එපා කිව්වා කවදාවත්. ඇයි අයියේ ඕන නැති දේවල් කරන්න ගියේ? ඒ පවුල කඩා කප්පල් කරන්නද? මං ඒවා හිතාමතා කරපු දේවල් නෙවෙයි නංගි. ඌවිති වෙරි මරගාතේ මොනා කිව්වද මොනා කෙරුවද කියලා දන්නේ. මිනිස්සු බිව්වහම දන්නේ තමන් මොනාද කරන්නේ තමන් මොනාද කියන්නේ කියලා. ඒක තමයි බොන්ඩ් එපා කියන්නේ. අද අයියා මට පොරොන්දුවක් වෙන්නේ. ජීවිතේට බොන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා. පොරොන්දු
කොහෙද යන්නේ? මම යනවා අම්මලා ගෙදර. බඩුව ගැ ගන්න තියෙනවා. ඔය ගෙට් කමන්නේ. මං කෑම හදලා තියෙන්නේ. ඒ නිසා ගෙදර ඇවිල්ලා කෑම කන්න. සැන්තෙන් වල යන්නේ නැතුව. මොකක්ද දැන් ওই තැන්තැන් වල කතාවේ තේරුම? අනේ අනේ මේ මං නොකියවට වගේ හිත දන්නව ඇතිනේ. යන තැන් මේ මම යන්නේ අම්මලාගේ ගෙදර. ආ අනිත් එක. අද හන්දෑවට මගේ යාළුවෙක් එනවා. මොන හරි හදලා ඕන. කවුද යාළුවා? යාළුවද? ආවම බලා ගන්නකෝ. හදිසි හදිසියෙන් නෑම මං ආවා ටවුන් එකට ඒගම මට හිතුණා අම්මත් පොඩ්ඩක් බලලා යන්න කියලා ඒකයි ආවේ පුතා ආයකත් හොඳයි මට පුතාගෙන් අහන්න කාරණාවක් තියෙනවා මට ඉතින් ගෙදර ඇවිල්ලා තහන්න බැහැනේ මේනකදුව ඉන්නේ ඉඳ මම්මේ කල්පනා කරගෙන හිටියේ හිට ඔෆිස් එක පැත්තටවත් දෙන්නද කියලා ඇයි අම්මේ මොකද කාරණාව ළඟදි දවසක් නැන්දාව මෙහෙ එහෙත් ගියයි කියලා කිව්වා මේනකා මට මුකුත් ඒකන කිව්වේ නෑනේ ඇයි අම්මේ නැන්ද ඇවිල්ලා ගිහලා තියෙන්නේ පුතාර වසන්ති කියන එක්කෙනත් එක්ක තාම සම්බන්ධකම් පවත්වනවද පිස්සු දැම්මේ කවුද මට ওই විකාර කතා කිව්වේ නැන්දලට ආරංචි වෙලා උඹ අපේ නම්බුව කාලා දාන්නද හදන්නේ පුතේ දැන් අම්මලා කිව්වා මට මේනකාව කසාද බඳින්න කියලා. කසාද බැන්දා. දැන් මේ අහගෙන එක මොකක්ද ඇදගෙන ඉන්නේ මගලුව තවත් අවුල් කරන්න දාදන්නේ. මට මගේ පුතා විශ්වාස වුණාට රටේ ලෝකෙ මිනිස්සුන්ව ඉනසන ඉඳ තියන්න එපා. මට මගේ නංගිට මූණ දෙන්න ඉඩ දීපන්. ඔබගේ විකාර වැඩ හින්දා අපේ සහෝදරකම් නැති කළා දානවා හැම නෙවෙයි. නිදහසේ ඉන්න දෙනවා සන්ති මේ සේරම ප්‍රශ්න මං හිතාමතා දාගත්තු දේවල් නෙමෙයි මගේ මුළු ජීවිතෙම දැන් නූල් බෝලයක් වෙලා තියෙනවා ඔව් හොඳයි මම මේ ප්‍රශ්න ටික සේරම විසඳ ගන්නම් ඔව් මම මේ ප්‍රශ්න සේරම තනියම විසඳ ගන්නම්
කියලා ඉන්නවද? ඔව් ඉන්නවා. වාඩි වෙන්න. මම එක්කම ඉන්න කියලා. නිසංක මං හිතුවේ නිසංක නිකන් නැහැ කියලා. හරිම සන්තෝසයි. මමත් පාළුවෙන් හිටියේ. මේ මම ආපෙක උගලෙන් දාස බාද නෑ 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 කොහෙත්ම කරදරයක්. මේනකා නෑ 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 යාගේ කිසිම ප්‍රශ්නයක් නෑ. මං එදා ඔයා දැක්ක දවසම හිතුවා තා හොඳ මිනිහෙක් කියලා. ඔය අතීතයේ වෙච්ච සිදුවීම් නිසා අපි ආශ්‍රය නොකර ඉන්න ඕනේ නැහැ. අනිත් එක ඔය පරණ කුණු කන්දල ඇඳලා ඇති වැඩක් නැහැ. මං හරි බ්‍රෝඩ් මයින්ඩ්ලි හිතන කෙනෙක්. අපි හොඳ ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලා වගේ ආශ්‍රය කරමු. ඇත්තටම මටත් හරි සතුටුයි මිස්ටර් පියල් වගේ කෙනෙක් අඳුර ගන්න ලැබිච්ච එක ගැන. නෑ 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 නේ මට මිස්ටර් පියල් කියන්න ඕනේ නැහැ. මට පියල් කියලා කතා කරන්න ඕනේ. ඉතින් අපි මොනා හරි බීලා හැම කතා කරමුනේ. පියල් මම නම් බීමා තැරි. බීමා තැරි? උදුමයි. කමන්න. අපි පොඩි ෂොට් එකක් දාගමු. කොහොමද කරලා කන්නේ? කොහොමද නිසංක බීමා තෑරි? මම කෙනෙකුට පොරොන්දුවක් වුණා. ඒ කියන්නේ එහෙනම් ළඟදිම අපිට කේක් කෑල්ලක් කන්න පුළුවන් වෙයි. කවුද ඒ වාසනාවන්ත ළමයා? එයාගේ නම ගංගා. මගේ අයියගේ වයිෆ්ගේ නංගි. ඉතින් එකන් එන්නකෝ මේකත්. මේනකත් කැමති වෙවි අඳුර ගන්න. බලමුකෝ. විස්තර කිව්වා. ඒක ඇත්තද? ආනේ අක්ක
කෝයිදින්ගට ඔක්කොම කියලා. අනේ හොඳයි. නිසංක කියන පිටලමෙන් නෙමෙයිනේ. අක්කයි අයියේ හරිම සන්තෝෂෙන් ඉන්නේ. දැන් මං දූගේ බරනොත් නිදහස්. අක්කනම් කියන්නේ මේ මගුලේ කටයුතු ඉක්මනට කරලා දාමු කියලා. එහෙම හදිස්සි කරන්න බෑනේ අම්මේ. නිශංකයට මාරුව හදාගන්න තියෙනවා. අනික දැන් ඉන්න පැත්ත හරිම දුෂ්කරයිලු. නිශංකය කැමති නෑ හෙගින් පදිංචි වෙන්න. දැන් අපි දූට වෙනම ගයක් හදලා තියෙනවනේ. ඒක පිටායට කුලියට දුන්නාම මේ මිනිස්සුව විනාශ කරලා දානවා. අනික තමන්ගේ ගෙවල් දොරවල් වහලා දාලා පිට මිනිස්සුන්ට සල්ලි ගෙවගෙන ඉන්න එකේ තේරුමක් නැහැනේ. මම මේ ගැන තාත්තත් එක්ක කතා කරලා බලන්නම්කො. හරිද? පෙරක දෝරුව කියලා කිව්වාම ලාහෙන් මයින් තරම් ප්‍රමාණයක් දැන් ලංකාවේ ඉන්නවනේ. ඒත් ඉතින් ඔය කළු කෝට් එක ඇඳගත්ත පලියට ඒ හැමෝමත් පෙරක දෝරුව නෙමෙයිනේ. හැබැයි හැමෝම කිව්වා මට මගේ වැඩේට අල්ලගන්නව නම් සර් තමයි නියම මිනිහා කියලා. හතර වටේම ඇවිද්දා සර්ගේ කන්තෝරුව හොයාගන්න. දැන් තමුස කන්තෝරුව හොයාගත්තනේ. මොකද්ද කියනවා තමුසගේ නඩුවද? ඇත්තෙම කියනවා නම් සර් මේක මේ නඩුවක් කියන්න පුළුවන් ජාතියේ කතන්දරයක් එහෙම නෙමෙයි. නඩුවක් කියන්න ගියොත් මේක නඩුකාරය හිරියන ජාතියේ කතන්දරයක්. මට ඕන මේක නඩු මාර්ගයට බහින්නේ නැතුව හීන් නූලෙන් මේක ඉවරයක් කරගන්න පුළුවන් ජාතියේ සර්ගේ ඔපිනියන් එක. මම සර්ට ගාස්තුව ගෙවනවා. ගාස්තුව දෙවනුව කතා කරමු. ඉස්සල කියනකො තමසේ කතාව. ඔනේ නම් අහගන්නකෝ සර්. මම පෞල්කාරයා. මගේ කසාද බිරිඳ ඉන්නවා ගෙදර. එයා දයාලට. ඊට අමතරව සර් ඔය අනියම් බිරිඳ කියලා කියන්නේ. අන්න එහෙම කෙනෙක් වෙනම ඉන්නවා වෙනම ගෙදරක තියාගෙන. එයා සමදර. ඇයි සර්? නන තමස කතාව කියවලේ නෝ. මේ ඩබල් ඇක්ටින් පාට් එක දිගටම කරගෙන යන්න බෑනේ සර්. පොඩ්ඩ වැරදුනොත් කරටිය ගාවින් කරලා යන වැඩක්. ඒ නිසා සර් මට ඕන මේ දෙන්නගෙන් එක්කෙනෙක්ව හලන්න. ඒ කියන්නේ අනියම් බිරිඳ සමදර. පිස්සුද සර්? දයාලතා. කසාද ගෑණිව. ඔය සමදරා එක්ක ඇයි හොඳයිකම් ඇති උනේ? දයාලතාව කසාද මඳිනට කලියෙන් සර්. කොහම සර් කතාවක් තිනවනේ සර්. වැඩිය රහ හොරෙන් කනඹ කියලා. සමදරා කියන්නේ ඉස්සෙල්ලා ආපු කන. දයාලතා කියන්නේ පස්සේ ආපු අඟ. කොහොමටත් සර් පස්සේ ආපු අඟ ඉස්සෙල්ලා ආපු කනට වඩා ලොකු වෙන විදියක් නැහැනේ සර්. අනික ඒක ඉතින් ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි නේ සර්. මට තේරෙනවා. සර් කල්පනා කරන්නේ මොකක් ගැනද කියලා. මොකක් ගැනද? සමදරත් එක්ක ඇයි හොඳයි කමක් තිබුණා නම් මේ යකා මොකටද මේ දයාලතා කසාද මැදගත්තේ කියලා. ඒකනේ. හොඳයි. ඔය ප්‍රශ්න මං තමුසෙන් අහනවා නම් තමුස මොකක්ද දෙන උත්තර? සර් මේක මේ මගේ වමුණාවට කරගත කසාදයක් නෙමෙයිනේ සර්. මේ කෑණිව මගේ කරේල්ලුවේ අපේ මහ දෙන්න. අම්මයි අප්පච්චි. ඒ කියන්නේ තමුසෙත් දෙමව්පිය නිසා කරදරේ වැටිච්ච මිනිහෙක්. මොකද්ද සර් තමුසෙත් කියලා කිව්වේ? එහෙම කරදරේ වැටිච්ච කවුරු හරි තවත් බූරුවෙක් ගැන සර් අහලා තිනවද? එහෙමනම් සර්ම වෙන්නේ නැති ඒ බූරුවට ඒ කරදරෙන් ගැලවෙන්න ඔපිනියන් එකක් දෙන්න ඇති. එහෙම නේද සර්?
ඒ බෝරුවට හරියන ඔපිනියන් එකක් දෙන්න තමයි මේ මගේ මොලේ හිරිවැටෙනකම් මම කල්පනා කරේ. සර් මම දෙන්නද මගේ ඔළුවේ තියෙන ප්ලෑන් එකක්. මගේ වැඩේටත් සෙට් වෙන. සර් කල්පනා කරලා බලලා ඒක හොඳද නරකද කියලා මට කියන්නකෝ. කියන බං. අපේ ගෙදරට නිතර නිතර යන්නේන මිනිස්සෙක් ඉන්නවා. මේ අපේ ගෑණිගේ ළඟ නෑදෑයෙකුත් වෙනවා. ඔන්න ඔය මිනිස්සයා අපේ ගෑණිත් එක්ක යාළුවයි කියලා බොරු කතන්දරයක් හදලා මම නිතර නිතර ගෙදර ගෝඩි ගන්න ගත්තොත් ඒ මිනිහා මට පාඩමක් උගන්වන්න කියලා ගෑණිවත් අරගෙන මාරු වෙයිද සර්? මං ඒ දවස්වල ඔයාට කිව්වනේ ඔය මේනකාගේ සම්බන්ධ එච්චර ගණන් ගන්න තරම් දෙයක් නෙවෙයි කියලා. කොහොම කොහොම හරි අපේ පවුල් දෙකට තිබ්බ ලොකු බරක් නම් නිදහස් වුණා. දැන්වත් ඉතින් ওই මගුල ඉක්මන් කරලා අපි ඉවරයක් කරලා දාමු. ඔව්. දෙන්නට සතුටින් එකට ඉන්න ඉක්මනින් පිළිලක් කරලා දාමු. මල්ලි දුරක ඉන්න එක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. දැන් කාලේ ඉතින් මගුලක් කරනවා කියන එකත් ලේසි පාසු වැඩක් නෙමෙයිනේ. කවුද ඕවට දුවන්න පණින්න ඉන්නේ? අපේ අම්මටයි තාත්තටයි පුළුවන් කියලා. අනික ඔයාට උනත් ඉතින් ඔය හැම බරක්ම කරගහන්න බෑනේ. බෑයි කියලා බෑනේ යමුනා. එන විදියක් බලමු. අපේ ගෙදරට නිතර නිතර යන්නේන මිනිහෙක් ඉන්නවා. අපේ ගෑණිගේ දුර නෑදෑයෙකුත් වෙනවා. ඔය යකාවයි අපේ ගෑණිවයි පටලලා බොරු කතන්දරයක් හදලා මම නිතර නිතර ගෙදර ගෝරියක් ඇද්දොත් ඒ යකා මට පාඩමක් උගන්වන්න කියලා ගෑණිවත් අරගෙන යයිද සර්? ඈ මොකදනේ ඔයාලා වෙලා තින්නේ? උසාවින්දලා ආව ගමන්ම ඔයාගේ ඊගාව රාජකාරී කාමරය ඇතුළේ වෙලා උඩ බලාගෙන කල්පනා කරන එක. ඇයිව පරාල ගණන් කරනවද? හරියට ඔයා බෝඩි මුඛ ඉන්න තනි කඩෙක් වගේ. මේ ගෙදර වට ගෑණෙක් ඉන්නවා කියලා කිසිම වගක් නැහැ. ඔබට මාත් එක්ක කතා කරන්න කිසිම දෙයක් නැද්ද පිය? උවමනාවක් නැද්ද? වසන්ති මම නීතිඥයෙක් වසන්ති. මිනිහ මරුන් නඩුවකට අහුවෙලා ඉන්න මිනිහෙක් ඒ මිනිහ මට නඩුව බාර දෙනවා කියන්නේ ඒ මිනිහගේ ජීවිතේ මට බාර දුන්නා වගේ. ඒ මිනිහගේ ජීවිතේට මම වග කියන්න ඕන. ඒ මිනිහ ගැන හිතන්න ඕන මම. මගේ උගත් නීතිඥ මහත්තයාට අමතක වීමක් වෙලා තියෙනවා. මිනිහ මරුන් නඩුවකට පැටලලා නැති වුණාට මමත් ඔයාට බාර දීලා තින්නේ මගේ ජීවිතේ. ඔයත් මගේ ජීවිතය ගැන හිතන්න. ඔයිට වඩා වගකීමෙන් හිතන්න. අපේ පුතාට මොකද වෙලා තියෙන්නේ? ඉටි රුපියක් වගේ ගෑණියෙක් ඉද්දි
මේ කොහෙද යන මේ ඉපනල්ලක් පස්සේ එලවන්නේ? ඔය එක එක්කෙන කියන කතා බුරුද කියලා කවුද දන්නේ? අපේ පුතා හොඳින් ජීවත් වෙනවට මිනිස්සු පද හදනවද කියලා දන්නේ නැහැ. මැනිකේ අපේ ඒකාව හැම තිස්සෙම සුද්ධ කරන්න හදන්ට එපා. අන්තිමට මහා ලොකු විනාශයක් වෙන්නේ. මේක කොහෙන් පත්තු වෙලා සුන්නත් දූලි වෙලා යයිද දන්නේ නැහැ. සමහර වෙලාවට රාජකාරී වැඩකට ගියාද කියලා දන්නේ නැහැනේ අපේ පුතා ඒකෙල්ලව හම්බ වෙන්න. එහෙම ගියා කියලා ඒකෙල්ලව කරෙල්ල ගන්නවයි නැහැනේ. මතක නැද්ද ඉස්සර මේනකා ගැන අපේ පුතා කියපු කතා? අපි ඒව හිතර ගත්තද? ගණන් ගත්තද? ගණන් ගන්න දෙයක් එතන තිබුණේ නැහැනේ මැනිකේ. ඒක තේරුම් ගන්න. අනිත් එක පියල් පුතා ඒ ගැන මොනවත්ම කතා කරේ නැහැනේ. එළමෙට කතා කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුණෙත් නැහැ. දැන් ওই යස අගේටි දරුවා ඉන්නේ. ඉන්නව නම් තමයි. හැබැයි ඉතින් මේනකාට තිබුණා ඔය වගේ දෙයක් තිබුණා නම් අපිට දැනුම් දෙන්න. එහෙම වුණා නම් අපිට මේක ගොඩින්ම විසඳ ගන්න තිබුණා අපේ පියල් පුතාටත් කියලා. මැනිකේ මිනිස්සු ඔය වගේ දේවල් කරන්නේ බොහොම රහසිගතව. රහසිගතව කළාට මේව අහුවෙනවා, මේව එළිවෙනවා. ආන්නේ වගේ තමයි අපේ පුතන්ඩියත් කරපු හොර රහස් දැන් එළිවෙන්නේ. මැනිකේ අහලා නැද්ද? එළිවෙන ජාමිට තමයි හොඳ හොඳ සෙල්ලම් කියලා. ඕන්න ඕක තමයි. ඔය මේනකාගේ කුණු කන්දල් වහගන්න කරන උප්පර වැටියක්ද කවුද දන්නේ? මන්නොදයි නවය සීතගේ හැටි. එයා හැම වෙලෙම බලන්නේ වින්සන් මලිව යටත් කරගෙන ඉන්නේ. එයාට ඕන කළ තියෙන්නේ මේනකා ලව්ව මගේ ළමේවත් රූකඩයක් කරගන්න. නහම ඉඳලා ඉඳලා දෙනිකයක් ගත්තට කමක් නෑ අනිස්සන්ට. මේ ඔය ගෑනු කියනෝනේ බොන්නේපා නම්ම නම් කියලා ඌ අහන් දුන්නේ නෑ හැමදෙස්සම. ඌ අහන්න ගියා වෙන්නේ ඌ හිතන්නේ නායට ඕන්නංගු දාලා තියාගෙන ඉන්න තමයි හදන්නේ. ඒ වගේ පොරොන්දුවක් වුණා නම් ඒක හරියට ඉෂ්ට කරන්න ඕන. ආ ඒව නැත්තම් පොරොන්දු නොවීම. එතකොට නිස්සංකට වෙන කට්ටිය පොරොන්දු වෙච්ච ඒවා එහෙම හරි ඉෂ්ට කරලා දිනවද? අනිත් අයගෙන් අපිට වැඩක් නැහැ. අපි හරියට ජීවත් වෙනවා නම් ඒ අයටත් සිද්ධ වෙනවා හරි විදිහට ජීවත් වෙන්න ඉබේට. හරි හරි මම නිස්සංකට බල කරන්න. දැන් එතකොට කවද නිසා කසාද බලන්නේ? හරියටම දිනයක් නියම කරගෙන නෑ ගන්නකොට ඉතින් ඒක හරියට ගන්න එපයි. මොකද අය අපි දෙසරයක් කසාද බඳිනවා ජීවිතේ. ඕනම ගෑණියෙක් කැමති තමන්ගේ මංගල්‍යෙ ලස්සනට කරන්න. ඒ කියන්නේ නිස්සංක ලස්සනට මගුල ගන්නවා. ලස්සනට කියන්නේ ඉතින් චාරිත්‍රානුකූල ඒ කටයුතු ටික කරනවා. මොකද නැත්තම් ඒක ගංගඩ කරන ලොකු අසාධාරණයක් හිතියා. එහෙනම් පියල් මම යන්න. මේ මේනික නිදියද නේ? මම ගිහලා නා. මල්ලිලා හැමිට කන්න මට පරක්කු වෙනවා එහෙනම් මම යනවා. හයි
අයියාගෙන් කාරණාවක් අහන්න. අයියා මට ඇත්තම කියනවාද? දන්න දෙයක් නම් ඇත්තම කියන්න. මට ඔයාට හංගන්න ඕනේ නැහැ නේ. ඔයා මේනකාව හම් වෙන්න ඒගොල්ලන්ගේ ගෙදර යනව නේද? ඕකද? මම මේනකාව හම් වෙන්න නෙවෙයි, පියල්ව හම් වෙන්න නම් යනවා. ඇයි මං එක සැරයක් කිව්වේ අර වෙඩින් එකදී මේනකාල හම්බුණා කියලා? එදා ඉඳලා පියල් මගේ හොඳ යාළුවෙක්. ඇයි ගංගා එහෙම ඇහුවේ? කවුද මන්ද කෝල් කරලා කිව්වා? නිශාංක අයියා පියල් නැති වෙලාවට මේනකාව හම්බ වෙන්න යනවා කියලා. ගංගා, ඔයාට මාව විශ්වාස නැද්ද? මේනකත් එක්ක මගේ කිසි සම්බන්ධයක් නෑ දැන්. අයියම කවදාවත් සම්බන්ධයක් ඇති වෙන්නේ නැහැ. තේරුණාද? මාව විශ්වාස කරන්න. අනික මම පියල් නැති වෙලාවට කිසිම දවසක මම මේනකාව හම්බෙන්න ගිහලා නැහැ. මට අයියා විශ්වාසයි. ඒ වුණාට ඒ වගේ දේවල් ඇහෙනකොට මට හරිම දුකයි. අයියා මාව කවදාකවත් තනි කරන්නේ නැහැ නේද? කවදාවත්ම නෑ. මං ඔයාවත් එක්කන් යන්නකො වෙලාවක මේනකාල වාට අඳුරලා දෙන්න. සෙට මොකද ඔය මගේ ගෙදර කවුරු ආවද කියන්නේ? ඒක මම බලා ගන්න. සේරම දන්නව? ඔව්. ලෝකෙ මිනිස්සු දන්නව නාඩ ගන්නටන්නේ කවුද කියලා. මිනිස්සු දන්නව නාඩ ගන්නටන්නේ ඔයාද මමද කියලා. මෙච්චර කල් හැමදේම හිතේ තද කරගෙන ඉවසගෙන හිටියේ මට මගේ පෞල් ජීවිතේ රැක ගන්න ඕන නිසා. රැක ගන්න ජීවිතයක් තියෙනවද අපිට? මගේ ඇඟේ ලිලා මම රවට්ටලා මං කවත් රවට්ටුවේ නෑ. මං කවදාවත් ඇඟේ ලුණෙත් නෑ. ඔක්කොට මම දේව සේරම කරුවේ. පන්න කිව්වට ඒක ඔයගොල්ලන්ගේ හිත දන්නව ඇති. උඹ කට ගහගෙන ඉන්න එපා තේරුණාද? මං ආයේ මේ ගෙදරට එන්නේ උඹ නිස්සංකට මේ ගෙදරට එන්න එපා කියලා අසතර. අන්න ඒක හිතේ තියාගන්න. මං නිස්සංකව මේ ගෙදරට ගෙන්නුවේ නෑ.
පාටයි. ඉන්නකෝ. මම බොන්න මොනා හරි හදාගන්න. එන්න. සන්ති. මට පොඩ්ඩක් නිදහසේ ඉන්න ඕන. අයියේ මොන හරි ප්‍රශ්නයක්ද? ප්‍රශ්නය. ප්‍රශ්නකින් ගැලවෙන්න විසඳුමක් හොයද්දි ඒ විසඳුම මගේ ඔළුව අවුල් කරනවා. මගේ ඔළුව දැන් යකාගේ කම්මල වගේ. මේ මිනිස්සු ඇවිල්ලා මගේ මූණට කියන එක එක අවලං කතා මට තවත් අහන්න බෑ වසන්ති. ඇයි? මොකද වෙලා තියෙන්නේ? වෙලා තියෙන්නේ නිස්සංක මම නැති වෙලාවට ගෙදර යනවා යනවා කියලා කියනවා. ඕවා කියලා මිනිස්සු මට හිනා වෙනවා. මං ඔයාට ওই ටික මුලින්ම කිව්වා පියා. මගේ ප්‍රථම ප්‍රේමය ඔයා වුණාට මේනකාගේ ප්‍රථම ප්‍රේමය ඔයා නෙවෙයිනේ. කෙනෙකුට කෙනෙක්ගේ ප්‍රථම ප්‍රේමය අමතක කරන්න අමාරුයි පියා. ඔයා ඒ ටික දැම තේරුම් ගන්න. ඔහොම ඉන්නකෝ. ඔයාට බොන්න මොන හරි මං අරන් එන්නම්. ඉක්මනටම ඔය ප්‍රශ්නවල නිදහස් වෙන්න බලන්න. එතකොට අපිට පුළුවන් කිසිම බාධාවක් නැතුව ජීවත් වෙන්න. ඔයාට පුළුවන් කිසිම ප්‍රශ්න නැතුව ජීවත් වෙන්න. මං කැමති නෑ පියලෝ මානසික ලෙඩෙක් වෙනවා දකින්න. ඔව් සන්ති. අපි හැකි ඉක්මනින් මේ ප්‍රශ්න ටික විසඳ ගමු. ඔය ඇත්තම ලිපියා. ධම්මික නම් කියනවා මගුල් ගෙදර වැඩ කටයුතු ටික ඉක්මනට එකලාසයක් කරලා දාමු කියලා. ඒක නම් එහෙම තමයි දුවේ. ඒත් ඔය කොයි වැක්කක් දුවලා පැනලා හොයලා බලලා වැඩ කරන්න වෙන්නේ ධම්මික පුතාටනේ. මොකද නිසඟ පුතායිනේ දුරනේ. මල්ලි වෙනුවෙන් ධම්මික ඔය හැම දෙයක්ම හොයලා බලලා කරයි තාත්ති. ඒත් ඉතින් ඕක ගෙදර කරන්න ගියොත් නම් හරිම කරදරයි. ඊට වැඩිය හොඳයි අම්මා අපි හෝල් එකක් අරගෙන ඉතුරු වැඩ කටයුතු ටික කේටරින් සර්විස් එකකට බාර දෙමු. ඒක හරි නෑ නේද දුවේ? අපේ සිරිත ඔය වගේ දේවල් ගෙදර කරන එකනේ. දැන් ඒ කාලේ නෙමෙයි අම්මේ. මගුල් ගෙවල් වලට විතරක් නෙවෙයි. කවුරු හරි මැරුණාම දාන ගෙවල් වලට කෑම හදන්න බාර දෙන්නෙත් කේටරින් සර්විස් වලට. ඒවා ඉතින් මේ මිනිස්සුන්ගේ පහසුවට කරන වැඩනේ දුවේ. ධම්මික පුතයි නිස්සංක පුතයි එක කතා කරලා හොඳ විදිහකට කරන්න. අපේ පැත්තෙන් කරන්න ඕන වැඩ කටයුතු අපි කරන්න. දැන් ගංගා ගියාම අම්මලගේ වැඩ කටයුතු ටික කරෙන්නේ කොහොමද? අපි අම්මටයි තාත්තටයි අපේ ගෙදර හරි ගංගලෑ ගෙදර හරි නවතින්න ලෑස්ති කරගමු. අනේ පාදුවේ බැන්දට පස්සේ කුරුල්ලයි කිරිල්ලී වගේ ඒ යෝඩුව නිදහසේ ඉන්න ඕනේ. අපි මේ නාකි යෝඩුව ඒ ගිහිල්ලා ඒගොල්ලන්ගේ නිදහස නැති කරන්න හොඳ නැහැ. ඕනනම් ඉතින් ඒව පස්සේ බලන්න බැරි. අම්මලට ඕනම වෙලාවක මෙහෙ එන්න අම්මේ. ඒකට ධම්මිකත් කැමතිවි. අනික ඉතින් එයාට එයාගේ අම්මලයි මගේ අම්මලයි කියලා කිසි වෙනසක් නැහැනේ. ඒක මම දන්නවා දුවේ. අපරාධ කියන්න බෑ. ධම්මික පුතයි නිස්සංක පුතයි හරීම කරුණාවන්තයි. ඒ අතින් මගේ කෙල්ල දෙන්න පින් කරලා තියෙනවා. ඇත්තටම දැන් කාලේ දරුවෝ හැදුවයි කියලා වැඩක් නැහැ. ඒගොල්ලන්ගේ වැඩ කටයුතු මේ විදිහට සන්තෝෂෙන් අවසන් වෙනවා දකින්න ලැබෙන එකත් ලොකු සන්තෝෂයක්. අපි ප්‍රාර්ථනා කරපු ලෝකේ අපිට ලැබුණේ නේද මහත්තයා? ඕවා ගැන මැනිකේ ඔය හැටි හිතන් දෙන්නේ පා. මොකද අපි මේවා හිතලා මතලා කරපු දේවල් නෙවෙයිනේ. අපට ඕනකලී අපේ දරුවට හොඳක් කරන්න නී. හොඳ නරකට හිටියද දන්නේ.
දරුවෝ වැරදි තීරණ ගත්තාම දෙමව්පියෝ විඳවනවා. දෙමව්පියෝ වැරදි තීරණ ගත්තාම දරුවෝ දුක් වෙනවා. අන්තිමට බලන ගියාම දෙගොල්ලොම දුක් වෙනවා. ඕක තමයි ඉතින් ලෝක සංසාර ධර්මයේ මැනිකේ. මිනිසුන්ට ඉරණම කියන එක වෙනස් කරන්න බෑනේ. බෑ කියලා හැමදේම ඉරණමට බාර දෙන්නත් බෑනේ මහත්තයා. අපි තව ටිකක් උත්සාහ කරලා බලමු. තෝගේ ජීවිතේ සතුටින් තියන්නේ කොහොමද කියලා. දුවට ඉවසන්නම බැරි ප්‍රශ්නයක් ආවොත් අපිට කියයිනේ. එතකල් අපි කලබල වෙන්න නරකයි. ගෑනිගේ මිනිහගේ රණ්ඩු ලිපේ බත ඉදෙනකල් විතරයිලුනේ. බත ඉදෙයිද බෙරි වෙයිද දන්නේ. මට බයයි මහත්තයා. අපි දෙන්න නැති කාලෙක දුව තනි වෙයිද කියලා. නිශංක මනසිංහ තමයි කතා කරන්නේ. නිශංක මම මේනකා. ඇයි මේනකා? කරදරයක්වත්ද? පියල් මගේ ජීවිතේ ලොකු අවදානම දාලා. මට එකින් මිදෙන්න ඕනේ. ප්ලීස් මට එකට උදව් කරන්න. නිශංක. නිශාකේ කතා කරන්නේ නැත්තේ මං කොහොමද මේනකා ඕගලගේ පෞද්ගලික ජීවිතයේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්නේ? මේ කොහෙවත් යන මිනිහෙකුට මොකද ඒකට තියෙන අයිතිය? එක කාලෙකදී නම් මං වාගේ ජීවිතයට ගොඩාක් ලං වෙලා හිටියේ තමයි. ඒත් වැස්සකට එලිපත්තර ගොඩ වෙච්ච ආගන්තුකෙක් ගානට මාව දාලා මා බොහොම පහසුවෙන් අමතක කරලා දැම්මා. දැන් මට වාගේ ජීවිතේ තහනම් කලාපයක්.